අද නෙත්ති FM ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම වෙනදා වගේම ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා මේ විලාවේ සම්බන්ධ වෙලා සිටින්නේ අපි අදත් බලාපොරොත්තු වෙනවා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහත් අනුකම්පාවෙන් දේශනා කරපු ඊටාම වටින ධර්ම කාරණාවක් දේශනා කරන්න අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අල්ගොඩ පවුලේ දූදරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිස අපි මේ පින්වතුන්ට සද්ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අපි අදත්
ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්න මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් චුල්ලකම්ම විභංග සූත්‍රය. ඒ සූත්‍රයේ දේශනා දෙකක් අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. තෝදෙය බමුණගේ එකම පුතා සුභමානවකයා ඉදිරියේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළේ. සුභමානවකයා තමන්ගේ තාත්තා උපන් තැන භාග්‍යවතුන් වහන්සේ හරියටම කියපු නිසා ඒ පිළිබඳ පැහැදීමක් ඇති කරගෙන තමන්ට තිබිච්ච ප්‍රශ්න කිහිපයක් ප්‍රශ්න 14ක් බුදුරජාණන් වහන්සේගේ ළඟට අරගෙන යනවා ඒ ටික විසඳ ගන්න. මොකද පියාගේ ප්‍රතිසන්දිය කියපු නිසා සුභමානවකයාට භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ලොකු පැහැදීමක් ඇති වුණා. හැබැයි සද්ධාව දියුණු කරගත්තේ නැති නිසා තමන්ගේ ප්‍රඥාවට වැඩි ඉඩක් දීගෙන මේ කාරණා විමසපු නිසා බුදුරජාන් වහන්සේ මුලින්ම කරන්නේ ඔහුගේ තිබිච්ච මාන්නේ බිඳින්න ඔහුගේ ප්‍රශ්න වලට කෙටි පිළිතුරු දෙනවා. සුභමානවකයාගේ ප්‍රශ්න ටික උනේ මේ මිනිස්සු අතර බෙදීමක් ඇති වෙන්නේ ඇයි? සමහර කෙනෙක් දුර්වර්ණයි, සමහර කෙනෙක් වර්ණවන්තයි, සමහර කෙනෙක් දීර්ඝාෂ්කව ඉපදිනවා, සමහර කෙනෙක් කල්පාෂ්ක ඉපදිනවා, සමහර කෙනෙක් ආබාධ සහිතයි, සමහර කෙනෙක් ආබාධ රහිතයි, සමහර කෙනෙක් මහේශාක්‍යයි, සමහර කෙනෙක් අල්පේශාක්‍යයි. ඉම වෙන්නේ ඇයි? ඉතින් භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් උත්තර දෙනවා, මානවකේ මේ ඔක්කොටම හේතුව මිනිසුගේ කර්මය. කම්මස්සකා මානව කර්මය තමයි හේතුව. මොකද සත්වයන්ට දේවල් දෙන්නේ කර්මය. කම්ම දායාදා සත්‍ය උපද්දවන්නේ කර්මයෙන්. කම්ම යෝනි සත්‍යයන්ට උදව්වට ඉන්න ඥාතියා තමයි කර්මය. කම්ම බන්දු සත්‍යයන්ට පිළිසරණක් වෙන්නේ කර්මය. කම්ම පටිසරණෝ සත්‍යයන් බෙදන්නේ කර්මයෙන්. කම්මං සත්‍යේ විභජති කියලා කිව්වා. ඉතින් භාග්‍යතුන් හන්සේ මීපැණි බඳුලක් ඇස් දෙක බැඳපු පුද්ගලයෙකුගේ ඉස්සරහ තියුවා වගේ මේතරම් රසවත් ධර්ම කාරණාවක් කිව්වට අර මාන්නෙන් වැහිලා ගියපු නිසා සුභමානවකයට මේක තේරුණේ නැහැ. සුභමානවකයා එක වටහා ගන්න බැරුව බුදුරජාන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මට ඔබ වහන්සේ මේ විස්තර නොකර දේශනා කරපු ප්‍රමාණය වැටහුණේ නැහැ. ස්වාමීනි මට අනුකම්පාවෙන් මේක විස්තරාත්මක දේශනාව දේශනා කරනසේක්වා කියලා ආයාචනා කළා. ඊට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ දැන් මේක විස්තරේ දේශනා කරනවා. ඉත කියනවා මානවකේ මේ ප්‍රාණඝාත කරන කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රාණඝාත කරන කෙනා ප්‍රාණඝාත කිරීමේ අකුසල විපාකය නිසා මරණින් මතු නිරේ උපදිනවා. නිරේ උපදුනේ නැතුනොත් මනුෂ්‍ය ලෝකයේ කිපදුනාම ඒ කෙනා මනුෂ්‍ය ලෝකයේ උපන් දවසේ ඉඳලා භෝගයන් විනාශ කරනවා, ධනෙ නැති කරනවා. ඒ වගේ ඒ ජීවිතය නීරස කරලා ඒ ජීවිතයේ තිබෙන ප්‍රයෝජනෙ නැති කරලා දානවා. අර අකුසල කර්මී විපාකේ නිසා, ප්‍රාණඝාත අකුසල කර්මී විපාකේ නිසා කියලා බුදුරජාන් වහන්සේ කර්ම විභාගය දේශනා කළා. ඊළඟට බැරි වෙලාවකවත් දීර්ඝාෂ්ක වෙලා ඉපදුනොත් අල්පාෂ්ක කරනවා. උපදිනවා දීර්ඝාෂ්ක වෙලා, හැබැයි අල්පාෂ්ක කරනවා. කොහොමද අල්පාෂ්ක කරන්නේ? හරියට ඊතලයක් විදපු මිනිස්සෙක් ඊතලේ විදපු ගමම පොල්ලකින් හර ගහනවා වගේ ඒ පුද්ගලයාගේ ජීවිත අල්පාෂ්ක කරන මාර්ග හදලා දෙනවා. එක්කෝ දරුණු සතුන් ඉන්නේ හොරුන් ඉන්නේ කැලේකට යවනවා, කිඹුල් වාදී සත්තු ඉන්නේ ජලයක බස්සවනවා. ওই වගේ නොඑක් නොඑක් ආකාරයේ ක්‍රමවේද වලින් ඔහුගේ ජීවිත නැති වෙන පාරවල් හදලා දෙනවා. ඒ කර්මී විසින්ම තමයි කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කර්ම විභාගය දේශනා කළා. අපි ওই ප්‍රමාණය තමයි පසුගිය දේශනාවේ නිමාවටපත් කළේ. ඊළඟට පින්වතුනි එතන බොහොම විශේෂ කරුණක් ඒ දේශනාව අවසානයේදී පින්වතුනි කියනවා. එතන ඒ කොටස අවසානයේදී කියනවා, ඒ තමයි දැන් ප්‍රාණඝාත අකුසල කර්ම කරගත්තු කෙනෙක් අපි තුමු යම්කිසි කුසලයක් කරනවා. මේ කොටස ඊටාම වැදගත් කොටසක්. ප්‍රාණඝාත අකුසලයක් කරගත්තු කෙනෙක් ඔන්න යම්කිසි කුසලයක් කරනවා. ඒ කුසලයේ තියෙන උසස් බව පින්වතුනි නැති වෙනවා. ඒ කුසලයේ කොච්චර වියදම් කරලා කරත්, කොච්චර මනරම් විදිහට කළත් ඒ කුසලයේ තියෙන උසස් බව නැති වෙනවා. හරියට කොටිම්ම කියනවා නම් ඒ සත්පියා මෙරිලා ඊළඟ ජීවිතේ උපදිනකොට අර ප්‍රාණඝාත කරපු නිසා, ප්‍රාණඝාතයෙන් වැළකීලා නැතුව කුසලයේ වඩපු නිසා ඒ කුසලයේ තිබිච්ච කුසල ශක්තිය අර පුද්ගලයාගේ ප්‍රාණඝාතයෙන් ලැබිච්ච අකුසල කර්ම යටපත් කරන තරම්වත් බලවත් වෙන්නේ නැහැලු.
කෙනේක තරාදීයකට දැම්මොත් අකුසලයේ බර තමයි වැඩි. කුසලයේ බර අඩුයි. ඒ නිසා අකුසලයේ නිසා අකුසලයේ තමයි නැවත ඊළඟ ප්‍රතිසන්දිය ලබා දෙන්නේ. සුත වෙන්නේ අකුසලයේ. එනර කුසලය බලවත් නැහැ ඒක අකුසලයේ යට කරන්න. ඒ හේතුව තමයි ප්‍රාණඝාත අකුසල කර්ම කරගෙන පින්කම් කරපු නිසා. ඒ කියන්නේ පින් උතින අර සිල් අරගෙන පින්කම් කරන එකේ තියෙන ලාභය කියලා කියන්නේ. සිල් ගත්නේ නැතුව සිල් රකින්නේ නැතුව දන් දෙන කෙනා නැවත ඊළඟ ජීවිතවල උපදිනකොට උපදින්නේ තිරිසන් භවවල. එක්කෝ ඒ තිරිසන් භවය අර දන් දීපු නිසා සැපවත් තිරිසන් භවයක් වෙනවා. බල්ලෙක් වෙනවා, පූසෙක් වෙනවා, අලියෙක් වෙනවා, අශ්වයෙක් වෙනවා. බොහෝ සැප සම්පත් ලැබෙනවා. අන්‍ය සත්‍යයන්ට වඩා. මුත් ලැබෙන තිරිසන් ජීවිතය. අන්න ඒ වගේ පින්වතුනි සිල් රකින් නැතුව කරන කුසල කර්මවල ශක්තිය අඩුයි. එනිසා මේ සිල් රැකලා දන් දෙන එක සිල් රැකලා පින්කම් කරනවා කියන කාරණාව අති විශේෂ කරුණා. එහෙම පින්කම් කරන එක බොහොම විශේෂ කාරණාවක්. ඉතින් මෙතන මේ කාරණාවේ සඳහන් කළේ අන්තිමට අන්නේ කාරණාව මෙතන බොහොම වැදගත් විස්තරයක් දේශනා කරනවා. දැන් කෙනෙක් ප්‍රාණඝාතයක් කරනකොට මුලසිත අකුසලයේ කරන සිත පසුසිත සි කියලා සිත් තුනක් තියෙනවා. පළවෙනි එක අකුසලයේ කරන්න කලින් පහළ වෙන සිත. අපි හිතමු ඔන්න සතෙක් මරන්න පොල්ලක් හොයනවා, ගලක් හොයනවා, ආයුධයක් හොයනවා, අන්න ඒ වගේ එකක් මුල්සිත. ඊළඟට පසුසිත කියලා කියන්නේ අකුසලයේ කරලා ඉවුරු නැන් පස්සේ දිවෙන සිත. අපි හිතමු ඔන්න සර්පෙක් මරලා ගිහිල්ලා එක එක පිරිසට කියනවා තව ඩිංගෙන් ඌ මෙහෙම පණිනවා. මේ වගේ දෂ්ට කරනවා මම හිටියේ නැත්තම් ඒ සතා අනිවාර්යෙන් යනවා. එහෙම නැන ලොකු හානියක් කරනවා. වෙලාවට මං එතනට ගියේ කවුරුවත් එතන හිටියේ නැහැ සතා මරන්න. මම තමයි පොල්ලක් අරගෙන දෙකයි ගැහුවේ දෙවිනි පාර ගහනකොටම හිස තැළුණ. ওই වගේ වර්ණනා කර කර කියනවා. එහෙම නකුසල කර්ම කරනකොට කරන්නේ. එහෙම කියනවා. ඒක දැන් පසුසිත. කර්මයේ කරලා ඉවරණයෙන් පස්සේ පහළ වෙන සිත. අකුසලයේ කරපු වෙලාවේ සිත තමයි බලවත්ම සිත. ඉතින් මෙතන කියන මේකේ අකුසලයේ කරපු වෙලාවේ සිත පළ දුන්නොත් නිරූපදන. ඒ සිතට කියනවා සන්නිට්ඨාන චේතනාව කියලා. පූර්ව අපර වශයෙන් ඔය කියන චේතනාවල් වලින් ප්‍රතිසන්දිය ලැබුවොත් අල්පාවුෂ්ක කරවනවා. එහෙම තමයි ඒ අකුසලය විපාක ලබා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේක අනිත් පැත්ත. දැන් මේ ප්‍රාණඝාතය කිරීම කියන කාරණාවනේ මෙතන දේශනා කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉද මානවකය එක්තරා ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා ප්‍රාණඝාතයෙන් වළකිනවා. ප්‍රාණඝාතයේ කිරණකින් වළකිනවා. එතන කියනවා නිහිත දඬෝ නිහිත සත්තෝ දඬු මුගුරු රහිතව ආයුධ රහිතව ලැජ්ජී දයාපන්නෝ ලැජ්ජාවෙන් දයාව අනුකම්පාව සහිතව සබ්බපාන භූතානු හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන් කෙරෙහි එක සමාන කරුණාවක් තියෙනවා. මේකත් ගොඩක් වටින කරුණක්. දැන් අද කාලේ සමහර ලාවට සමහර කෙනෙකුට තියෙන්නේ එක එක සත්වයන් කෙරෙහි තිබෙන තණ්හාවක් පමණයි. ඒක අල්ලා ගැනීමක් තියෙන්නේ. දැන් ගෙදරක ඔන්න පූසෙක් හදනවා. පූසන්ට කැමති කෙනේ පූසෙක් ඇති කරනවා. බල්ලන්ට කැමති කෙනේ බල්ලෙක් ඇති කරනවා. පක්ෂීන්ට කැමති කෙනෙක් කුරුල්ලන් ඇති කරනවා. මාළුන්ට කැමති කෙනෙක් මාළු හදනවා. ඉතින් ඒ සතුන් හිර කරලා හදනවා කියන එක නම් හිතන්න එපා කුසල් වැඩෙන දෙයක් කියලා. සතාට කන්න බොන්න දීලා පෝෂණය කරන එක පිනක් වුණාට ඒ සතා හිර කරගෙන ඉඳීම කියන කාරණාව බොහොම භයානක කරුණක්. මට හිතෙනවා මම මේ නිකන් හිතලා කියන්නේ මේක ධර්මයේ එවැනි කාරණාවක් මට මුණ ගැහෙලා නැති නිසා. සමහර ලාවට සමහර අයගේ ජීවිත තියෙනවා හිර වෙච්ච ජීවිත. හැබැයි කන්න බොන්න අඳින්න පළඳින මේ සියල්ල තියෙනවා. හැබැයි මුළු ජීවිතේම හිර වෙලා ඉන්නේ. එක් ආයතනයකට හිර වෙලා, එහෙම නැත්නම් ගෙදරට හිර වෙලා, එළියකට පහළියකට යන්නේ නැහැ. තමන් කැමති කෙනෙක් එක්ක කතා කරන්නේ, කැමති තැනකට යන්නේ නැහැ. හිර වෙච්ච ජීවිත ගත කරන්නේ. හැබැයි සැප පහසුකම් වල අඩුපාඩුවක් නැහැ. සමහර ලාවට ඉවෙනි ජීවිත ලැබෙන්නේ මෙන්න මේ විදිය අකුසල කර්ම කරගත්තු නිසා වෙන්නත් පුළුවන්. මම මේ කාරණාව හිතලා කිව්වේ ඇත්තටම. ඉතින් ඒ සතාටත් කරන්නේ ඒ ටිකනේ. කන්න බොන්න දෙනවා, ඉන්න තැන දෙනවා, හැබැයි හිර කරලා හදන්නේ. ඉතින් අර කන්න බොන්න දීලා ඒ ටික කරපු නිසා අර සැප සම්පත් එක ලැබෙනවා ඇති. හිර කිරීම නිසා ඒ හිර කරපු අකුසල කර්මයක් ලැබෙනවා ඇති. කුසල අකුසල් දෙකම විපාක දෙනවනේ.
මට මෙතන කියන්න ඕන කම තිබුණේ දැන් සමහර පිරිස ඉන්නවා එක එක සත්‍යයන් විතරයි කරුණා මෛත්‍රිය දක්වන්නේ මදුරෙක් දැකපු වෙලාවට කූඹියෙක් දැකපු වෙලාවට එහෙම නැත්නම් සර්පෙයෙක් දැකපු වෙලාවට වෙන වෙන කුඩා සතෙක් දැකපු වෙලාවට ඒ කරුණා මෛත්‍රිය නැහැ සමහරලාට ඒ සත්තු මරනවා ඒ සත්තුන්ට නොයෙක් හිංසා කරනවා එතන තියෙන්නේ පිංඔතුණි එක සත්‍යයක් පිළිබඳ ඇති කරගත්තු තණ්හාවක් එතනර සත්ත කරුණාව කියන කාරණාවම නිවේ තියෙන්නේ ඉතින් ඒ සතුන් අතරනොත් ලස්සන සතුන්ට එක විදියක් අවලස්සන සතුන්ට තව විදියක් එහිමත් පිංඔතුණි කටයුතු කරන බෙදීමක් ඇති ඉතින් ඒ සතුන්ටත් ලැබෙන්නේ ඉතින් ඒකේ පින නිසා එහෙම ශරීර ලැබෙන එහෙම සැප පහසුකම් ලැබෙන නමුත් ඒ පින නිසා සත්‍යයට ලැබුණට සමහර කෙනෙක් අර සියලු සත්‍යයන්ට එක හා සමාන කරුණාවක් නැති නිසා ඒ පැත්තෙන් අකුසලයක් වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රාණඝාතයෙන් වළකින කෙනාගේ ළඟ තියෙන්න ඕන ලක්ෂණ ටික තමයි මොකද්ද? පානාතිපාතං පහය. ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන. වැළකුණාට විතරක් මදි. වැළකින කෙනා මොනවද වෙන්න ඕන? පානාතිපාතා පටිවිරතෝ හෝති ප්‍රාණඝාතයෙන් වළකිනවා. නිහිත දඬු. මේ දඬු මුගුරු අතින් ගන්න බෑ. නිහිත සත්තු අවියාවුද අතින් ගන්න බෑ. ලැජ්ජි පවට ලැජ්ජා වෙන්න ඕන. දයාව සහිතව දයාපන්නෝ. ඒ සතුන්ට අප්‍රමාණ දයාවක් තියෙන්න ඕන. සබ්බපාන භූතාණු හිතානුකම්පී විහෙරති. සියලු සත්‍යයන්ට එක හා සමාන සබ්බපාන භූතාණු හිතානුකම්පී විහෙරති. සියලු සත්‍යයන්ට එක හා සමාන පිංඔතුනි කරුණාවක් තියෙන්නට ඕන. ඔය අංගුත්තරණ එක එක්තරා සූත්‍රයක් තියෙනවා පිං ගලන ගංගාවක් කියන අර්ථයෙන් මේ සූත්‍රේ නම යොදලා තියෙන්නේ. පුඤ්ඤාභි සඳ කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ සූත්‍රේ සඳහන් කරනවා පිංඔතුනි මේ අබේදානීය කියන කාරණාව. අද කාලේ අපි දකිනවා මේ අබේදාන පිංකම් බොහෝ දෙනෙක් කරනවා. ඒක ඊටාම වටින දෙයක්. හැබැයි අබේදානීය පිංකම හැටියට ගොඩාක් වෙලාවට තෝරගන්නේ හරක්, එළුවන් ආදී සතුන්. මේත කාලණන් අපි දැකලා තියෙන මසුන් ආදී සතුනුත් එහෙම නිදහස් කරනවා. ඒක ඊටාම හොඳයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන අබේදානීය පිංකම හැටියට මොකද්ද? තමන්ගේ ළඟට එන සියලු සත්‍යයන්ට අබේදෙන එක. එතකොට හැට පේන කුරා කූඹියන්ගේ ඉඳලා විශාල සත්‍යා දක්වාම සියලු සත්‍යයන්ට අබේදෙනව නම් ඔවුන් මරන්න නැතුව අත්හරිනව නම් අන්න ඒකට තමයි කියන්නේ පිංඔතුනි අබේදාන පිංකම කියලා. අපි අර හරකෙක් නිදහස් කරන එක ඒක හොඳයි වරදක් නේ. නමුත් එතන තියෙනවා යම් යම් කාරණා සම්බන්ධින් උපාදාන නමුත් ඊට වඩා පිංඔතුනි විශේෂම කාරණාව තමයි තමන්ගේ ළඟට එන සියලු සතුන්ට පිංඔතුනි අබේ දෙන්න. ඔවුන්ට දයාව අනුකම්පාව ලබා දෙන්න. දඬු මුගුරු වරන් ගහන්න එහෙම කරන්න එපා. මොකද ප්‍රාණඝාතය කරනවා කියන කාරණාව බොහොම භයානක අකුසල කර්මයක්. ඒක අපි හිතනවට වඩා බොහොම භයානකයි. ප්‍රාණඝාතය කරාම ඒ ප්‍රාණඝාතයේ කරවන කෙනා කරන කෙනාව පිංඔතුනි සංසාරේ දීර්ඝ කාලයක් වෙහෙස කරනවා. එටි කාලයක් නෙමෙයි දීර්ඝ කාලයක් වෙහෙස කරනවා. පීඩා කරනවා, ධනෙ නැති කරනවා, පෝෂණෙ නැති කරනවා, රෝග පීඩා ලබා දෙනවා ප්‍රාණඝාත කරාම. කුසල් කරත් ඒ කුසලෙත් පිංඔතුනි උසස් බවක් නෑ ප්‍රාණඝාත කරන කෙනාගේ. නමුත් බලන්නකෝ අද කාලේ අපි හරියට දකිනවනේ එහෙම ප්‍රාණඝාත කරන මිනිස්සු එම හරියට ඉන්නවා එහෙම ප්‍රාණඝාත කරන මිනිස්සු. සමහරලාට අපි දකිනවා මේ ඔය හරක්ගේ එක කකුලක් කපාගෙන යනවා. දැන් ඔය පිටරටවල් වල එහෙම සමහර වීඩියෝ පට දැකලා තියෙනවා. ඒ සත්තු මරන්නේ පීඩා කර කර වෙහෙස කරව කරව. මෑත කාලෙක අපි එහෙම දෙයක් අහන්න ලැබුණා මේ අලුත් ක්‍රමවේදයක් හරකගේ බඩ කපලා යම් ආධාරකයක් ඇතුළට දාලා ආහාර ඒක හරහා තමයි කුසට දෙන්නේ. ඒ කිරි වැඩිපුර ලබා ගන්න. බලන්න පිංඔතුනි අකුසලයේ ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැහැ. සමහරලාට දැන් තම තමන්ගේ ගෙවල් වල වුණත් එවැනි දරුණු මට්ටමේ සතුන් නොමරුවට සාමාන්‍ය විදිහේ සත්තු මරන්න පුළුවන් ඕන තරම්. අදට තියෙනවනේ ඔය මීයන් මරනවා. දැන් අපි දකිනවා මෑත කාලෙක උපකරණයක් තියෙනවා වෙළඳ පොලේ විකුණන්න අර කුඩා ළමයි සෙල්ලම් කරන්න ගන්න බැඩ්මින්ටන් වගේ උපකරණයක්. මේ උපකරණේ විදුලි සැර තියෙන්නේ. ඉතින් සමහර අඥාන දෙමව්පියෝ දරුවන්ගේ අතට ගෙනල්ලා දෙනවා මේ උපකරණය.
මරන්න කියලා මොනවද මරන්නේ මදුරුවෝ මැස්සෝ ඉතින් කුඩා ළමයිකට හරි ආසයි බලන්න ධර්මයේ නොදන්න නූගත් පවුල්වල එහිමි පුදුණයෙන් පස්සේදී ලැබෙන විපාකය දෙමාපිය දරුවන් ගැතර තමයි ගෙනල්ල දෙන්නේ ඒ සත්තු මරන්න සමහරලාට මී කතුර තියන්න දෙන්නේ දරුවට යඥාන බව නිසා දන්නේ නැහැ ඉතින් ඒ දරුවට සංසාරයට කොයිතරම් හානියක් ඒක කරනවද කියලා එහෙම හරියට අකුසල කර්ම කරගන්නයි ඉන්නවා. gedara sarpayak awama e sarpayan maranawa. samahar lawata hisa talenna gahanawa. balanako sarpayan marana tengwala kochchara haaniyak karanawada kiyala sarpayanta. ඉතින් එහෙම රටක අපි රෝග බිය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ්ක ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පිංගුතුරි හිතන් දෙපා එහෙම ප්‍රාර්ථනා කරපු පමණින් අකුසල් කර කර ඒ ටික ලැබෙනවා කියලා. බන් ලංකාවේ ආයු ප්‍රතිශතය කොයි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවද කියලා. හේතුව මොකද්ද? ඒ තරමටම පිංගුතුනි ප්‍රාණඝාත කරනවා. හරියට ප්‍රාණඝාතයට අහු වෙලා ඉන්නවා. නමුත් ඒක ඔබේ සංසාරයට දියුණුවක් සලසන දෙයක් නෙවෙයි. බලන්න ප්‍රාණඝාත කරන කෙනා මරුණම එක්ක නිරේ උපදිනවා. කරන චේතනා පළ දුන්නොත් නිරිය උපදිනවා. එහෙම නැත්නම් කරන්න කලින් සිත හෝ කරයින් පස්සේදී පහළ වෙච්ච සිත විපාක දුන්නොත් මනුෂ්‍ය ලෝකයක ඉපදිලා අල්පාවුෂ්ක කරවනවා. කල්පාවුෂ්කුණයින් පස්සේ මව් කුසේ ඉඳලම ජීවිතේ නැති වෙන කම පිංඔතුනි දුකක්ම නිරුම කරලා දෙන්නේ. ජීවිතේ නැති වෙන කම දුකක් උරුම කරලා දෙනවා. දෙමව්පියන්ගේ ධනෙ විනාශ කරලා දානවා. ඒ දරුවට ලැබෙන්න ඕන පෝෂණය නැති කරලා දානවා. කිරිටිකවත් නැති වෙනවා. මුළු ආර්ථිකයම විනාශ කරලා දානවා ධනය හානි කරලා දානවා ඒ දරුවට සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්නේ නැහැ ඒ කර්මය ඊළඟට එහිම ඉපදෙන දරුවා යම් යම් කාලවල යනකොට පිංගුතින් රෝග ඇති කරනවා එහෙම නැත්නම් දීර්ඝායුෂ්කයක් ලැබලා ඉපදුනොත් අර අකුසල කර්මයේ පිංගුතින් බලවත් වෙලා ඒ දීර්ඝායුෂය නැති කරලා දානවා ඒවට පාරවල් හදනවා හොරු වින කැලවල් වලට යවනවා නරක මිතුරන් ඇසුරට යවනවා එව නැත්තම් කිබුල්වාදී සතුන් ඉන්න දියට බස්සනවා ඒ වගේ දෙනවා දැන් අද කාලේ බලන්න සමහර ලාවට දෙමව්පියෝ තමන්ගේ දරුවා විභාග සමත් වෙච්ච ගමන් බයික් එකක් කරන් දෙනවා ඉතින් බලනක සමහර ළමයි අපි ඕන තරම් ඔය ප්‍රවෘත්ති වල දකින්නවනේ බයික් වල ගිහිල්ලා ජීවිත නැති කරගෙන විනාශ කරගත්වයි ඉතින් අර ඒ අර සසරේ කරපු අකුසල කර්මයට පාර විවර වෙනවා කෙනෙක් අකමැති වෙන්න පුළුවන් මේ කාරණාවල් අහන්න සමහර ලාවට එහෙම දරුවෝ නැති වෙච්ච දෙමව්පිය මේ කොට සහන වෙති හිතරේ දෙන්න පුළුවන් තමන්ගේ දරුවා සංසාරේ හිමද කියලා. නමුත් පිංගුතරි කර්මී කියන්නේ මේක තමයි. පිනක් කරා කියලා හිම දෙයක් වෙන්නේ නැණි. මේ වයින් ඇති කරගන්න ඕන අපිතුල සසර බියක්. මමත් එහෙනම් මෙවැනි කර්ම කළොත් මටත් දෙන්නේ මෙන්න මේක තමයි විපාකය. මටත් සංසාරේ විඳින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ අත්දැකීම්. අනේ බියයි පිංගුතරි අපි ඇති කරගන්න ඕන. ඒ බිය ඇති කරගෙන පුළුවන් තරම් ඒ ප්‍රාණඝාතය කරන එකෙන් පිංගුතුනි වලකින්න වෑයම් කරන්න. එක ජීවිතයක් ජීවිත දෙකක් පිංගුතුනි ඕක විපාක දීලා අවසන් වෙනවා නම් අපට යම්කිසි සහනයක් සැනසීමක් ලබන්න පුළුවන්. මම දැන් ඉතින් මේක කරා කියලා කමක් නැහැ එකයි දෙකයි ඕක විපාක ලැබෙන්නේ කියලා. නමුත් ඔතන තියෙන භයානක බව මොකද? අර මං කලින් දවසකත් පැහැදිලි කරා මේ කර්මයක් කරන මොහොතේ ඇතිවෙන මේ චිත්ත වීති ටික අපට පිංඔතුණි අකුසල කර්ම ජවන සිත් හැටියට එන ඒ අකුසල විපාක නැවත කර්මයේ උපදවන ඒ සිත් ටික විපාක දෙන්න ගත්තම පිංඔතුණි සංසාරේ කෙලවරක් නැහැ ඒ කර්මවල විපාකය. ඒ නිසා අපි පිංඔතුණි වීරිය වඩන්න වෑයම් කරන්න මේ ඕගයට වැටිච්ච ඔබ මට මේකෙන් මිදිල මිසක් ඕකෙන් වලකින්න ක්‍රමවේදයක් නැහැ. සතුන් ආවම සමහරලට දේශය නිසා සමහර වෙලාවට තමන්ට ඇතිවෙන බය නිසා තෝරගන්න පුළුවන් ඒ සතුන්ට හිංසා කරන්න මරන්න ගොඩක් දෙනෙක් මිත්‍යා දෘෂ්ටි වලට පැටලෙලා ඉන්නවා. සර්පෙක් ආවම බුදුහාමුදුරු දේශනා කළ තින්නේ සත්තු ඉවත් කරාට කමක් නෑ. හැබැයි සත්තු මරන්න එපා කියලායි කියලා තියෙන්නේ. සතුන්ට වද හිංසා දෙන්න එපායි කියලා තියෙන්නේ. ඒතර අන්න ඒ ක්‍රමයට පිංවතුනි අපේ පිංවතුන් එකකින් වලකින් හැබැයි මිත්‍යා දෘෂ්ටි වලට පැටලලා ඉන්නවා සර්පේ ගිහිල්ලා දෙමු තායි හොයාගෙන ඉනව කියලා gedera බලන්න
අකුසල කර්ම කරන්නම තමයි පිංගුතුනි මේ මිත්‍යා දෘෂ්ටි ඉපදලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එහෙම සර්පේකට මේ අපේ ශබ්දය ඇහෙනවා ඒක තේරෙනවා කියලා දෙයක් නැහැ. සතු ඉවත් කරන්න. තවත් කෙනෙකුට හානියක් නොවන තැනකට ගිහිල්ලා දාන්න. සමහර කෙනෙක් සතු ඉවත් කරනවා කියලා අල්ලපොත්තට දාන්න පුළුවන්. ඒතර මරන්නේ නැහැ. අල්ලපොත්තකට දැම්මේ. හැබැයි එතනත් අකුසලයක් නේ. ඉතින් ඕක අනිත් පැත්තට කැරකිලා ආවෙන් පස්සේ සංසාරේ මොකද වෙන්නේ? ඒක ආපස්සට කැරකිලා ආවෙන් පස්සේදී ඉතින් තමන්ගේ ළඟටත් ওই විදිහටම ඕක ඉන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙකුට හානියක් කරන්න නැතුව ඒ සතාටත් හානියක් කරන්නේ නැතුව නිරුපද්‍රිතව ඒ සතාව අල්ලල ගිහලා වෙන තැනකට බැහැර කරන්න. තමන්ගේ ගෙදර මීයන්ගේ කරදර තියෙනවා නම් අද කාලේ සතු මරන්නේ නැතුව ඒ සතුන් අල්ලල ඉවත් කරන්න පුළුවන් උපකරණ ඕන තරම් තියෙනවා. අන්න එවැනි ක්‍රමවේද භාවිතා කරන්න. ඒ නිසා ප්‍රාණඝාතය කියන එක කරන්න තබා මම මේ සතා මරනවා කියලා සිතුවිල්ලක්වත් ඇති කරගන්න එපා. දැන් ඔය මියන්මාර් වගේ රටවල්වල තියෙන පිංගුතුනි කුඩා දැලක් සහිත උපකරණයක්. ඒක හරියට අර අපි ඔය මසුන් සුරතල් මසුන් අල්ලන්න තියෙන කූඩයක් වගේ. ඔය මසුන් කඩවල්වල සුරතල් මසුන් ටැංකියෙන් අල්ලන කූඩයක් වගේ තියෙනවා දැලකින් හදපු. ඉතින් මේකේ තියෙන වෙනස තමයි ඒ දැල ගැඹුර වැඩි. ඒක අරට තේ පෙරන ගොට්ටක් වගේ ගැඹුර වැඩි ලොකු විශාල දැලක්. ඉතින් මෙන්න මේ උපකරණයක් තමන්ටුණත් ගෙදර හදා ගන්න පුළුවන්. ඉතින් ගෙදර රාත්‍රී කාලයට මදුරුව එනවා නම් ඉතින් ඒකට මදුරුව අල්ලලා ඉලිරි විසි කරන්න පුළුවන්. එහෙම පින්වතුනි තමන් ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න එක සතෙක් කරේ මරන්න තියෙන ඉඩ තමන් නැති කරගන්න බලන්න. අපි දන්නවා ජීවත් වෙනකොට මේක ඊතරම් පහසු කාර්යයක් නෙමෙයි. ඒක අපිටත් තියෙනවා පෞද්ගලිකව ගත්තම. අපේ නිස්ථානවලත් මදුරුවන්ගෙන් කරදර, කූඹින්ගෙන් කරදර, කුඩා සතුන්ගෙන් කරදර, සර්පයන්ගෙන් කරදර, ඒ ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඒ කරදරේ තිබුණා කියලා කරදරෙන් නිදහස් වෙන්න පාවිච්චි කරන උපාය හෝ ක්‍රමය මරණ එක නෙවෙයි. මරන්න මරන්න ඉතින් ආයි නැවත නැවත අකුසලේ රැස් වෙන එක නෙවෙන්නේ. ඒකට ක්‍රමවේද භාවිතා කරන්න. ආහාර තියෙනවා නම් සතුන් ඉන්නේ නැති විදිහට ආහාර තියන්න. ඒ වගේම රාත්‍රී කාලය උදා වෙන්න කලින් ගෙවල් දොරවල් වහලා දාන්න. සතුන් ඇතුළට ඇතුල් වෙන්න පුළුවන් ස්ථාන තියෙනවා නම් කුඩා ඒ සිදුරු තියෙනවා නම් ඒව වහලා දාන්න. ඒ වගේ පිංගුතුනේ ක්‍රමවේද භාවිතා කරන්න. එතකොට ඔබ ඒ ක්‍රමවේදයට හුරු වෙන්නේ ප්‍රාණඝාතයෙන් වළකින ක්‍රමවේදයක් හදාගන්න. දැන් බලන්න සමහර කෙනෙක් මසුම් මරන්න ගියා යන කෙනා මසුම් මරන ඒ දැල හදන්න, ඒ බිලි කකුව හදාගන්න, ඒකට අමුණන ආහාරය හදාගන්න, ඒ විහිසෙනවනේ. මොකටද ඒ විහිසෙන්නේ? සතා මරන්න. ආයුධයකින් සතා මරන කෙනා පිහිය මැද ගන්න ඕන. ඉතින් ඒවා රත් කරන්න ඕන. ওই වගේ ගොඩාක් දේවල් තියෙනවනේ. එතකොට ඒ කරන්නේ සත්තු මරන්න විහිසෙනවා. ඒ වගේ අපේ පින්වතුන් පුළුවන් තරම් වෑයම් කරන සත්තු මරණකින් වළකින්න. ඒ මරණකින් වැළකිලා තමන් පින්වතුනි මේ ලාභය ලබන්න. හැබැයි මතක තියාගන්න මොණියම් මො නිදහසකට කාරණාවක් දක්වලා ඔබ තෝරගන්නේ මරණක හෝ ඒ සතා විහිස කරවන එක නම් ඔබට ඊළඟ ජීවිතේ උරුම වෙන්නේ දුකක්ම තමයි. එක්ක නිරිය උපදිනවා. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකයේ කිපදුනාම නොයෙක් නොයෙක් කරදර බාධක නිසා පීඩාවටපත් වෙනවා. දැන් බලන්න සමහර කෙනෙකුගේ නොයෙක් රෝග ඇදුනහම ඒවට ශල්‍ය කර්ම කරන්න, ඒවට බෙහෙත් සපයන්න කොච්චර ධනෙ විනාශ වෙනවද? පිංගුතුනි ලක්ෂ ගණන් කෝටි ගණන් පිංගුතුනි ධනෙ නැති කරගෙන ඒ මනුස්සය විනාශ වෙලා යන්නේ. ඉතින් මෙනි මේ කාරණාව අපේ පිංගුතුන් නුවණින් තේරුම් කරගන්න. මේක තිබෙන භයානක පැතිකඩ අපේ පිංගුතුන් අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගෙන අපේ පිංගුතුන් හැම වෙලාවක මොනන්දු වෙන්න මම මේකෙන් වළකිනවා මෙන්න මේ ක්‍රමවේදනික මම භාවිතා කරනවා කියලා තීරණය කරන්න. ප්‍රාණඝාත කරන්න හිතන්නවත් එපා. උත්සාහ ගන්න තමන් ගැකට වහන මදුරුවා ගෙදල පිංගුතුන් ඉවත් කරන්න. තමන්ගේ ජීවිතය පිළිබඳ මෙනෙහි කරලා බලන මම මේ ප්‍රමාණයට වැළකීලා දින්නේ. ඔබත් ඒකින් වළකින් දරුවන්ටත් ඒක පුරුදු කරන්න. එතකොට එහෙම වළකිනකොට පිංගුතුනි ලැබෙනව වෙන මානිසංශ. මොනවද ලැබෙන්නේ? ඔන්න භාගතුනාංශය මෙතන කියනවා ඒ ප්‍රාණඝාත අකුසලෙන් වළකින කෙනා මං කියන කරන කර්මයේ කරන වෙලාවේ පහළ වෙන සිත, කියන්නේ වළකින වෙලාවේ පහළ වෙන සිත
हिंगान सीत विपाक दुनम उपदीन सुगति दिव्यलोक उपद्दन एम नेता मनुष्यलोक पदुनाम दीर्घाष जीवित क्लबनवा ये दीर्घाष जीवित लिन्नी प्राणगाति वेलकिसा सुगति संपत्ति लिन्नी प्राणगाति वेलकिसा अट्टकता विस्तर करणवा मे प्राणगाति वेलकिना प्राणगाति वेलकिना यम कुशल कर्म्यलो इताम कुडा कुशल कर्मे पवा पिंगुति महत्फल महानिशंस विनम कियला ताम कुडा कुशल कर्मे पवा महत्कुशल बवट पत्नवा प्राणगाति वेलकिना करण कुशल कर्मी इति मितने अरे अकुशल कर्मे कर्मे कथा करा वगेम कियनवा अपेतमु प्राणगाति वेलकिना गील उपदिनो मनुष्य लोके दिव्य लोके उपदिनी नेहे इति विलाव कियनवा मम नुबव खालीम दैनगत्तन उत्तन उपदीन दिन नेह दिव्यलोकम तम उपदीन दिन्नी कमाने होतु कमाने दें करण दयाज्ञ इपदी दंग नुब लभप जीवित अट मम अवश्यक शप संपादिना किल उपस्तंभक कर्म्य विलकियनवा मम खणुअक्वागे नुबगे जीवित अट आधार के अक्विन्ना नुबगे ओ ये भवय दीवनु अट पत्करवण नुबगे जीवित सुंदर करवाण मम नुमट उदव करण के उपस्तंभक कर्मे विल कियनवादर नसनवा ये प्राणगात करपु किनागे प्राणगाति वेलकिच्च किनागे ओदुरु नसनवा ये पाउलट नोएक ओदुरु वेनतीनवा वलाकनवा एक उपंदवसिंदलाम नोएक नोएक संपत् लबा देनवा प्राणगाति वेलकिच्च किनाट माउकुस के पदुनाम ये माउकुस इपदीच्च दवस इंदला पिलिसेंदगात्त दवस इंदला अम्मट तात्तट पेंगोतुनी लबा देनव किलकियान्नी इताम मधुर प्रणीत देवल आहार पान वेन्न पुलुवां वस्त्र वेन्न पुलुवां मे हेम देम इताम उसस आकारट लबल देनव बलन्न समहर दरुव माउकुसवलल पिलिसेंदगात्तम समहर पौल मम देखल तीनव ඒ දෙමාපියන්ට ගන්න දෙයක් ඇත්තෙම නැහැ ඇත්තටම කෙනෙක් ඇඳුම් ගෙනද්දනවා ඇඳුනොත් විවිධ විවිධ ඇඳුම් පුතෙද්ද දුවෙද්ද කියලා දැනගන්නවා කලින් ඉතින් දුවෙක් නම් දුවට දුවකට අවශ්‍ය කරන රෙදි පුතෙක් නම් පුතාට අවශ්‍ය කරන රෙදි හරියට ලැබෙනවා ඒ දරුවට එහෙම ඉතින් බොහෝ තේවලේ දරුව වෙනුවෙන් ලැබෙනවා දරුව උපදිනි විතරයි තියෙන්නේ හරියට අර මනුෂ්‍ය ලෝකින කාලෙම දිවි ලෝකේ දිවි විමාන පහළ වෙනවා වගේ මෞකුසේ පිලිසිඳගත් දවස ඉඳලා ඒ දරුව වෙනුවෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම දරුව වෙනුවෙන් ලැබිලි ඉවරයි සමහරලාට තින් ඒ දරුව පිලිසිඳගත් දවස ඉඳලා මවටත් ලොකු වේදනාවක් දෙන්නේ නැහැ ලොකු කරදරයක් වෙන්න දෙන්නේ නැහැ අම්මට තාත්තට යම් යම් කරදර වෙන්න තිබුණා නම් ඒව නැති කරලා දානවා පියාට රැකියාව යම් යම් ආකාරයකට බාධාවල් තියෙනවා නම් ඒව නැති කරලා දානවා अम्मट यम आर्थिकेकिंग बाधा वक्लाति कर दानवा मिन मेम ऊदुरु नसनवा गेदर यम किसी वस्तु प्रमाण तीनवना वस्तु इन्नीन वेडिकरवनवा हरिटर गे पिटिपस्से निदंकर यमक तिबुनो हाथ पसीम ए निदाने यम यम देवल्लबिनो वगे पिंगुतुनी गेदुर सीयलुम वस्तुंगे संपूर्ण वेनवलु समहर दरुव लेबुनें पसे दिमापियुम कताव कियलती नवनी अने मे पुता लेबिच दवसे इंदल तमे अपट हरिगी हरि वासनावंत दरुवे समहर दिमापियंट मे अद्देकी मेति जीवित वल अपि मेहिम दिउनुने मे दरुवा इपदिच दवसे इंदला महात्यगे रस्साव हरिगे दरुवा इपदिच दवसे इंदला इम कियनवा ये बहुम पुण्यवंत दारुओ ससरे बहु पिंग करला प्राणगाति वेलकिला प्राणगात की नाकुशल कर्मिंग वेलकिच्च ये दारुओ माउकुसुतोली पुदुने पैसे लेबिन लाभे अपि नितरम ये कियलतीने कारणावक तमाई तमंग दारुएक
කුසතුල පිලිසඳ ගන්න කලින් පුළුවන් තරම් සීල් ගන්න කියලා. දැන් විවාහයට පත් වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් විවාහයට පත් වෙන කලින් ඉඳලා දෙන්නම හොඳට සිල්වත් වෙන්න. අද දැකලා හෙට විවාහ වෙනවා කියලා එකක් නැහෙනේ. විවාහය කතා බස් කරලා ඉතින් ටික කාලයක් යනවනම් විවාහ වෙන්න. ඉතින් ඒ කාලේ හොඳට සිල්වත් වෙන්න දෙන්න. දෙන්න හොඳට පන්සිල් රකින්න. එහෙම විවාහ වෙලා ඒ විවාහයෙන් පස්සෙනොත් ඒ පන්සිල් පද පහ රකින්න කී විදියටම කරන්න. පිඟුතරි පෞකාර බාලයගේ ස්වභාවයම තමයි තමන් සතුටු වෙන්න හොයාගන්නේ පෞකාර ක්‍රමවේද. සුරාපානෙන් සතුටු වෙනවා, නොයෙක් නොයෙක් ආදී දේවල් අකුසල් කර කර සතුටු වෙනවා. ඉතින් ඒ බාලයා සතුටු වෙන ක්‍රමය එක්කෝ දැන් බලන්න පින්වතුනි පිට රටවල් වල ද ලංකාවේ සමහරට මේක තියෙනවෙ ඇති මම දන්නේ නැහැ නොයිකෝයි විදේශ රටවල් වල තියෙනවා මේ දඩයන් කිලි සෙල්ලමට සත්තු මරන්නේ මසුම් මරනවා සෙල්ලමට කැලවලල ගිහිල්ලා තුවක්කු අරගෙන සත්තු දඬියම් කරනවා සෙල්ලමට ඉතින් එහෙම තියෙනවා ඉතින් ඒ වගේව තෝරගන්නවා සතුටු වෙන්න. එමෙන්නත කාමයේ වරදවා හැසිරෙනවා සතුටු වෙන්න. බොරු කියනවා සුරාපානය කරනවා සතුටු වෙන්න. බාලයා සතුටු වෙන්නේ පව් කර කර. හැබැයි ප්‍රඥාවන්තයා සතුටු වෙන්නේ පින් කර කර. පිනින් තමයි සතුටු වෙන්නේ ප්‍රඥාවන්තයා. දැන් ඔය බලන සමහර ලාවට අන්තර්ජාලවල උනත් ඔක අපි හරියට දකින්නවනේ. මොනවා හරි අකුසලයකින් සතුටු වෙන ඡායාරූප පළ කරොත් වීඩියෝ පළ කරොත් ඒවට ප්‍රීතිය දනවන වාක්‍ය තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි සමහර බාලයි ඉන්නවා පින්කමක ඡායාරූප ටිකක් දැක්කොත් පිඟුතුනි අසතුටු වෙන ප්‍රකාශ තමයි ඉදිරිපත් කරන්නේ. ඒකේ බාල ස්වභාවය කොහොමද කියලා තියෙනවනේ බාලයා කරගන්නෙම පව් ප්‍රඥාවන්තය කරගනි පිං. ඉතින් මෙනි මේ වගේ පිඟුතුනි සමහර අය අකුසල් වලින් සතුටු වෙනවා. ඉතින් අකුසලයකින් ඇත්තටම සතුටු වෙන්නේ නැතුව කුසලයකින් සතුටු වෙන්න බලන්න. කෙනෙකුට යමක් දීලා සතුටු වෙන්න කොච්චර පුළුවන්ද? සතෙක්ව මරන්න නැතුව අත්හැරලා සතුටු වෙන්න පුළුවන් කොච්චර දැන් තියෙනවද? තමන් වැඩ කරන ආයතනයකින්වත් එක රුපියලක් එහෙම නැත්නම් ආයතනයකින් අවසරයක් නැතුව දුරකට නැමතුමා මම මගේ පෞද්ගලිකව අරගෙන නැහැ. එහෙම කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු සතුටක්ද බලන ජීවිතේ. අනිම සතුටවල් ලබන්න. මමගේ ජීවිතයට බොරුවක් කියලා නෑ. ඔන්න ඔහොම කියන්න පුළුවන් නම් මම මෙන්න මේ දවසේ ඉඳලා මේ දවස වෙනකන් තාම බොරුවක් කියලා නෑ. කලින් නම් කියලා තියෙනවා. හැබැයි මේ දවසේ ඉඳලා මම කියලා නෑ. ඔන්න ඔහොම කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් ජීවිතේ ඒක කොච්චර පිංඔතුනි ජීවිතේ සුන්දර කරන ප්‍රීතියක්ද? අන්න එහෙම සිල් රකින්න. එහෙම සිල් රකින්න ගමන් පිංඔතුනි දරුවෙක් හදන්න. දෙව්ලෝවල්ලි ඉන්නවා මහා පිං කරපු පුණ්‍යවන්ත දෙවිවරු මහේශාක දෙවිවරු ආවුෂෙන් පිරිහිලා චුත වෙන්න බලාගෙන. ඒ දෙව්ලෝවල්ලිනේ දෙවරු මනුෂ්‍ය ලෝකයේ හොයනවලු සිල් රකින මව් ගැබක්. ධනවත් ගැබක් නෙවෙයි හොයන්නේ. පෝසත් පවුලක් නෙවෙයි හොයන්නේ. ඒ දෙවරු හොයනවා කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේදී සිල් රකින ගැබක් හොයනවා කියලා කියන්නේ. ඒ පුණ්‍යවන්ත දෙවිවරු දරුව හැටියට මව් කුසේ ඉපදුනාම ඒ මව්වරුගේ ජීවිත පින්වතුනි අතිශයම සුන්දර ජීවිත බවට පත් කරනවා. ඒ දරුවෝ නිසා ඒ දෙමව්පියෝ දෙන්න පින්වතුනි බැබලෙනවා. ඒ දරුවා පුණ්‍යවන්තයි ප්‍රඥාවන්තයි එහෙම ආකාරයකින් මේ දරුවා පින්වතුනි පෝසත්. ආන් එවැනි පින්වතුනි දරුවන් ලබන්න අපි පින්වතුන් කටයුතු කරන්න. හැබැයිව දේවාලවල් ගානේ බාරහාර වෙලා හිමුනා කියලා ලැබෙන්නේ සිල්වත් වෙන්න. සිල් රකිමින් ඔබ දරුවන් හදන්න. ඔබේ කුසට පුණ්‍යවන්ත දරුව පිංඋතුනේ පහළ වෙයි. හැබැයි ඒ සෙල් රකින්න එක අවංක ස්වභාවයෙන්ම කරන්න. ඉතින් එහෙම දරුව ලැබුණෙන් පස්සේ තමයි මෙන්න මේ වගේ ජීවිත ලැබෙන්නේ දෙමව්පියන්ට. හැම ආකාරයකින්ම ඒ මුළු පවුලම සුවපත් කරන මේ දරුවා නිසා දරුවාගේ පිනට. දරුවාගේ පිනට තමයි සියල්ල ලැබෙන්නේ. දෙමව්පියන්ගේ කරදර ඔක්කොම ඉවත් කරලා දානවා. උදුරු නසනවා. අම්මා තාත්තට නැති වෙලා ගියපෝ එහෙම නැත්නම් එකිනෙකා ගත්තු ණය ඉල්ලන්නෙම නැතුව නැවත ලබා දෙනවලු. කිරි දෙනුන් බොහෝ කිරි ලබා දෙනවා. ගවයෝ ඊටාම හික්මුණු
ගවයන් බවට පත් වෙනවා වපුරන විට බොහෝ අසන්න ලැබෙනවා ඒ වගේම తాවකාලිකව දුන් යම් ධනයක් තියෙනවා නම් අපි ගත්තොත් ණයට දුන්න මුදල මිනිසු බණින්නේම නැතුව එල ගෙනත් දීලා යනවලු දාසයෝ කම්කරුවෝ ඊටාම කීකරු පිරිසක් බවට පත් වෙනවලු කර්මාන්ත පිරිහෙන්නේ දියුණු වෙනවා දරුවා ගැබෙහි පිහිටපු වෙලාව ඉඳලා ඒ දරුවට අවශ්‍ය කරන සත්කාර ලබන්න පසුබිම තමන්ගේ වටපිටාව තුළ නිර්මාණය වෙනවා දරුවන්ට වෙදකම් කරන වෛද්‍යවරු පවා නිතර නිතර ඇවිත් ඒ මවගෙන හොයලා බලනවා ගෘහපති කුලයේ ඉපදුනොත් සිටු තනතුරක් ලැබෙනවා ඇමති කුලයේ ඉපදුනොත් සේනාපතිපති තනතුරක් ලැබෙනවා ධනෙ උපද්දවනවා ඕ කාර්දරයක් නැතුව ධනෙ සහිතව බොහෝ කල් ජීවත් වෙනවා මේ සියල්ල ලැබෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා දීර්ඝාෂ ලැබීම නිසා ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා සතුන්ට කරදර නොකරපු නිසා තමයි පිඟුතුනි මේ සියල්ල ඒ කෙනාට ලැබෙන්නේ දෙමින මේ විදිහට තමයි පිඟුතුනි මේ ප්‍රාණඝාතයෙන් වළකින කෙනාට ඒ කුසලයේ වැඩෙන්නේ ඒ නිසා අපේ පිඟුතුන් මෙන්න මේ කාරණාව ජීවිතේ පිඟුතුනි තෝරගන්න අපි මේ ජීවිතේ සුළු සැප හොයාගෙන සමහර වෙලාවට පිංගුතේ ලබන්න තියෙන මහ සැප අත්හරිනවනේ. නමුත් පිංගුතේ මහ සැපේ වෙනුවෙන් සුළු සැපේ අත්හරින්න ඕන. භාගතරන්ස දේශනා කරලා තියෙන හිම අපි සාමාන්‍ය ජීවිතය තුළ එවැනි දේවල් හරියට කරනවා. බොහෝ අවස්ථාවල් වල අපි එවැනි දේවල් හරියට කරනවා. සමහර අවස්ථාවන් වලදී ඉගෙන ගන්නකොට විභාග ලියනකොට විනෝද ගමන් යන්නේ නැහැ. එහෙම නැත්නම් චිත්‍රපටි බලන්නේ නැහැ, සින්දු අහන්නේ නැහැ. කොච්චර කැමැත්ත තිබුණත් උව කරන්නේ නැහැ. ඒ සැපේ අත්හරින්නේ ඇයි? ඊට වඩා ලොකු සැපයක් බලාපොරොත්තු වෙයි. ආන් ඒ වගේ තමයි පින්වතුනි. අපිත් අපේ ජීවිතවල මෙන්න මෙවැනි කාරණා පිළිබඳ හිතලා ඒවයින් වැළකුණොත් අපිට සංසාර ජීවිතයේ තුල ඒ සුවය ලබන්න පුළුවන්. ඒ ආනිසංසය අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම මෙන්න මේ කුසල සිත උපදව ගන්න. අපි පහුගිය දවස්වලත් දේශනාවල් කීපයකදීම පැහැදිලි කරා මේ අකුසල් කරනකොට සසර ලැබිච්ච දුක් විපාක. අර කුසල මල්ලිකාව එක ජීවිතයක එක එළොදිනක් මරලා ඒට සංසාරී ඒ මරපු එළුවගේ රෝම ගානට සංසාරේ දුක් විඳින්න වුණා. එක එළුවෙක් මරලා. ඉතින් හිතන්නකෝ එක කර්මයක් කරලා සංසාරේ ජීවිත කීයක් ඒ දුක විඳින්න වුණාද? ඉතින් ඔය වගේ අපි මේ ජීවිතේ කරපු ඔය අකුසල කර්ම ටික සලකලා බලන්න සංසාරේට අපිට කොයිතරම් විපාක ලැබෙන තියනවද ওই විදිහට ගත්තද? අපේ පිංගුතු මේ ජීවිතේ බලන්න මේ ජීවිතේ කොච්චර දුක් විපාක අපේ පිංගුතු මේ වෙනකොට විඳිනවද එනිසා මෙන්න මේ කාරණාව නොනුවණින් අපේ පිංගුතු මෙනෙහි කරන්න මම අර කලින් මතක් කරා වගේ හැම වෙලාවකම තමන්ගේ ජීවිතය තුළ පුරුද්දක් ඇති කරගන්න වීරිය වඩන්න මේ අකුසලෙන් වැළකීලා ජීවත් වෙන්න ඒ පසුබිම හදාගන්න ඔබ සිල්වන්ත ජීවිතයක් ගත කරොත් ඔබට මේ සිල්වන්ත ජීවිතය මරණාසන්න මොහොතේ පවා පිංගුතුනි සතුට උපදවන කරුණක් බවට පත් වෙනවා සිල්වත් වෙලා බලන්නකෝ මේ සීලය ඔබට කොයිතරම් සතුටක් උපද්දවනවද කියලා මම දැන් ප්‍රාණඝාතයෙන් වැළකීලා මම දැන් හොරකම් කරන එකෙන් වැළකීලා මම දැන් සුරාපානයෙන් වැළකීලා මම දැන් කාමයේ වරදව හැසිරෙන එකෙන් වැළකීලා මම බොරු කියන එකෙන් වැළකීලා ඔයි වගේ පිංඔතනි පුළු පුළුවන් විදියට පිංඔතනි මේව කර කර බලන්නකෝ ඔබට පන්සිල් පද පහ එක සැරේම සමාදන් වෙන්න බැරි නම් ඔබ තෝරගන්න අඩුමතරමේ පුළුවන් තරම් පටන් ගන්න පන්සිල් පද පහේ බලන්න Taman දැන් මේ වෙනකොට Taman ජීවිතේ කවදාවත් නොකරපු දේවල් මොනවද මේ ටික හොයලා බලන්න මම මිනි මේව කවදාවත් කරලා නැහැ අනිතරින් පටන් ගන්න. ඊළඟට ඒ ටික ඔබ හිතන ගමන් ඊළඟට බලන්නේ ඒ පහේ
තමන්ට වලකින්න පුළුවන් ටික මොනවද? අපහසුතාවයක් නැතුව වලකින්න පුළුවන් ටික. මොකද දැන් සමහර කෙනෙක් ගත්තම සමහර වෙලාවට හේතුවක් නැතුව පව කරගන්නවා. දැන් හේතුවක් ඇතුව පව කරගන්නවා කියලා පවේ වෙනසක් නැහැ. නමුත් කිසිම හේතුවක් නැතුව සමහර කෙනෙක් පව කරගන්නවා. උදාහරණයක් ගත්තොත් ඔන්න කෙනෙකුට විහිළුවට බොරුවක් කියනවා. ඉතින් බොරුව බොරුවම තමයි. හැබැයි කියන්නේ විහිළුවට. විහිළුවට බොරුවක් කියනවා. ඉතින් බලන්න පින්වතුනි සමහරලාට කිසිම හේතුවක් නැයි බොරුව කියපෙකේ අර්ථය හොයලා බලුවා. විහිළුවට කරලා තියෙන්නේ. අන්න ඒ වගේ තමන්ට අන්න එහෙම දේවල් තියෙනවා පින්වතුනි නොකරන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් ඉන්න ඕන තමන්ගේ රස්සාව බේරගන්න. එහෙම නැත්නම් තමන්ගේ නම්බු ආරක්ෂා කරගන්න. තමන්ගේ මොනවා හරි ධනයක් ආරක්ෂා කරගන්න. එහෙම බොරුවක් කියන අවස්ථා තියෙනවා. ඒතොර ඒ ප්‍රමාණය තමන් වලකින් අමාරුන ඉස්සර වෙලා බලන්න කිසිම හේතුවක් නැතුව කරගන්න පවුකන් ටික මොනවද? අන්න ඒ ප්‍රමාණය වලකින්න බලන්න. ඒ ප්‍රමාණය වැලකිලා ඊළඟට බලන්න අර තමන් හේතුවක් ඇතුව කරගන්න පවුකම් මොනවද? එතකොට හේතුවක් හදාගන්න ක්‍රම තියෙනවා නම් ඒ හේතු හදාගන්න ක්‍රම ටික පිංඔතිනි වලකින්න බලන්න. මෙන්න මෙහිම සැලසුමක් තමන්ගේ ජීවිතය තුළ හදාගන්න. එහෙම සැලසුමක් හදාගත්තොත් තමයි අපේ පිංඔතුන්ට සිල් රකින්න පුළුවන්කමක් ලැබෙන පහසුවෙන්. නැත්තම් තමන් අනේ මට සිල් රකින්න බෑ, අනේ මට මේවනම් කර කර ඉන්න බෑ කියලා ඔබ මේක තව තව කල් දානවා නම් ඔබට සංසාරේ තව තව අකුසල කන්දක් එකතු වෙන එක විතරයි වෙන්නේ. අනේ තාම මට මිනිමී කරන් කරන්න බෑ, මට තාම මේ සිල් රකින්නවා කියන කරන් කරන්න බෑ. දැන් භාවනා කරනවා කියන එක කරන්න අමාරු නම් අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. නමුත් මේ සිල් රකින්නවා කියන එක එහෙම කරන්න බෑ. දන් නොදෙනවා කියන එක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සිල් නොරකින්න පව සිද්ධ වෙන්නේ. ඒකයි මෙතන තියෙන භයානක බව. දවස ගානේ අකුසල් වැඩි වෙන්නේ. දැන් භවනා නොකරොත් වෙන්නේ ප්‍රමාදයක්. භවනාවට කාලය ගන්න නැතුව භවනා නොවැඩීමෙන් වෙන්නේ අවස්ථාවක් නැති වෙනවා. හැබැයි මෙතන වෙන්නේ තමන්ට ජීවිතයට පින් උතුණි තවත් අකුසලයක් රැස්වීමක් වෙන්නේ මේකේ වැලකුණේ නැති වුණොත්. එනිසා තමන් තෝරගන්න බලන්න. දැන් අර එක දවසක් එක වැද්දෙකුට මේ කියනවනේ එක හාමුදුරු නම ඔබ ප්‍රාණඝාතී තමන්ගේ රස්සාවේ ප්‍රමාණයට විතර සත්තු ටික මරන්න. ඉතුරු ප්‍රමාණය වලකින්න. එහෙම කියනවා. ඉතින් වැද්දා ඒ විදිහට කර කර යන ගමන් කොහෙන් හරි පටන් ගන්න ඕනනේ. පටන් ගත්තු නිසා ඉතින් වැද්දට අන්තිමට සිල්වත් වෙන පුළුවන්කමක් ලැබුණා. ආන් මේ විදිහට පිංඔතුන් අපේ පිංඔතුන්ගේ ජීවිත හදා ගන්න. අර සිතුල් පව හිටපු මිලක්ක තිස්ස මිලක්ක තිස්ස වැද්දා. මිලක්ක කියන්නේ මිලීච්ච නිසා. දවසකට උගුල් 100ක් කැටෙව්වා මරන්න සත්තු. සතුන්ව මරන්න. උගුල් 100ක් කැටෙව්වා. අන්තිමට පින්වතුනි මේ ජීවිතේම නිරේ දොර විවර වුණා. දැඩි පිපාසාවක් ඇදිච්ච මේ මිලක්ක තිස්ස සිතුල් පව්වට යනව වතුර ටිකක් බොන්න. හැම තැනකම පැන් කල තියෙනවා. නමුත් එක පැන් කලයකවත් මේ වැද්දට පැන් පේන්නේ නැහැ. හිස් කල පේන්නේ. හාමුදුරනමක් වඩිනව දැකලා දොස් කෝ මේ තරම් මහසඟරෝණේ ඉන්නේ වැඩ ඉන්නේ මේ ආරාමේ බොන්න වතුර ටිකක් නැද්ද මේ කලවල කියලා. නමුත් උන්වහන්සේ එක කලයක් විවර කරලා බලනකොට මොවිත දක්වාම වතුර පිරෙන තියෙනවා. උන්වහන්සේ දැනගත්තා මොහු මේ ජීවිතේ කරපු කර්මය මොහුට දැන් ඉඳලම විපාක දීලා කියලා. ඉතින් දැන් මෙහෙමනම් මරණින් මතු මොහොයි කාන්තේම අවීචිය උපදින්නේ. ඉතින් ඒ වෙලාවේදී උන්වහන්සේ මේ කාරණාව වැද්දට කිව්වා. ඉතින් ඒක අහපු වැද්දා බියටපත් වෙලා අහනවා, ස්වාමිනී මේ නිරය මොන වගේද කියලා මට පෙන්වන්න බැරිද කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ කියනවා මේ නිරය හැම පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි මට ඕනම් පුළුවන් නුඹව ඒ නිරය කොච්චර භයානකයිද කියලා අවබෝධ කරවන්න. තෙරුණහන්සේ කියනවා තෙත දරු ගොඩක් ගොඩ ගහන්න කියලා.
මහා රූක්ෂ ගස් කප කප මේ වැද්දා විශාල කන්දක් වගේ දර ගොඩක් ගොඩ ගැහුවා ඊළඟට අර තෙරුන් වහන්සේ නිරයෙන් එක ගිනි පුපුරක් අරගෙන ගෙනල්ලා අර දර ගොඩට දැම්මා දාපු ෂණේම අර අමුතිත දර ගොඩ අළුවිලා දෙවිලා ගියා ඉතින් ඒ කාරණාව නිසා වැද්දා තේරුම් කරගත්තා කුඩා ගිනි පුපුරක ශක්තිය මේ වගේ නම් ඔහු කල්පනා කරා නිරේ ගිනිදැල් කොච්චර භයානකද කියලා ඒකම ඒ වෙලාවේදී හිතට වීරිය හැටියට අරගෙන මේ මිලක්ක තිස්ස වැද්දා මහණ වුණා ඒ වෙලාවේදී අර කාලයක් යනකොට අර ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියන මේ ගාථා රත්නය එක්තරා පන්සලක සජ්ජහායනා කරන වහගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ මේගේ දේශනාව මටම කරපු දේශනාවක් කියලා හිතට වීරිය අරගෙන උන්වහන්සේ රහත් වුණා. ඒකට බලන්න උන්වහන්සේ මෙරිලා යන්න හිටියේ නිරයට. නමුත් උන්වහන්සේගේ නිරේ ගමන වැළකුණා. එහෙනම් ආ අකුසලේ පවා බලවත් කුසල කර්ම කරගත්තොත් යටපත් කරගන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ සිල්වත් වෙන්න ඕන. සිල් රකින්න නැතුව කුසල් කරා කියලා වැඩක් නෑ. සිල්වත් වෙන්න ඕන. ඒ සීලයේ තුල පිහිටලා කටයුතු කරන වෑයම් කරන්න ඕන. එසේ වෑයම් කළොත් තමයි අපේ පින්වතුන්ට අන්න ඒ කාරණාව ලේ විදිහට දියුණු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසා මේ ලැබිච්ච යහපත් අවස්ථාව පින්වතුන් නැති කරගන්න නැතුව පුළුවන් තරම් ජීවිතේ වීරිය වඩන්න වෑයම් කරන්න සිල් රකින්න. ඒ සීලවන්ත ජීවිතය ඔබගේ පින්වතුනි දෙලොව ජීවිතයම සුවපත් කරනවා. එමනම් අපි මෙතනදී මේ දේශනා කළේ ප්‍රාණඝාතේ කිරීම සහ ප්‍රාණඝාතේ නොකිරීම. ප්‍රාණඝාත කරාම ලැබෙන අකුසල විපාකත් ප්‍රාණඝාතයෙන් වැළකුණාම ලැබෙන කුසල විපාකත් කොයි විදියකටද සංසාර සත්‍යයේ ජීවිත වෙනස් කරන්නේ කියන කාරණාව මේ ධර්ම කාරණාවෙන් විස්තර කළේ. එමනම් අපි අදට කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ මේ උදාර කුසලානි සංස ධර්මීය ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත් උදාර කුසලානි සංස ධර්මීය මේ දේශනාවේ දායකත්වයේ දරණ පිංගුතුන්ට අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම අද දවසේ මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අල්ගොඩ පෞලී දූදරුවන් මොනුපුර මිනිපිරියන් ඇතුළු පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙනවා පැල්මඩුල්ල පහල කුට්ටි පිටියේ විසූ විමලා අල්ගොඩ මෑණියන් පරලෝසැපත් වී සැප්තැම්බර් 11 වෙනි දිනට වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඇයට පින් අනුමෝදන් කරන්නත් වසර 22කට ඉහත මිය පරලෝ ගියපු පොඩි මහත්මයා ඒ අල්ගොඩ පියාණන්ට පින් අනුමෝදන් කරන්නත් තමන්නමී මිය පරලෝ ගියා වූ සියලු මියගේ ඥාතින්ට පින් පෙත් අනුමෝදන් කරන්නත් අද මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හැම දිනාටම මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. නිවන් දකින ජාති දක්වාම දුක කියන වචනේවත් අසන්නට නොලැබේවා. සපුවත්ම ජීවිත ලැබේවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබේවා. සම්මාදිට්ඨ ජීවිත ලැබේවා. ඒ හැම දිනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි අපි සාදෝ කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින දායකත්වයේ දරණ අල්ගොඩ පවුලේ හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ පවුලේ දුවා දරුවන් හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ වගේම මේ මුණුපුරු මිනිපිරයන් හැම දිනාටම දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඔවුන්ගේ අනාගත ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. අනාගතයේ ඔවුන් බලාපොරොත්තු වෙන සීල බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ල සාර්ථක වේවා. ඒ හැම දිනාටම ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල ධම්මානුධම්ම ප්‍රතිපදාවකීම තමන්ගේ ජීවිතය තව තවත් පුරුදු පුහුණු කරගෙන බොහෝ කුසල් වඩාගෙන මේ ජීවිතයේ හැකිතා කුසල් වඩන්නට අවසානයේ ඔවුන්ට සසර ගමන සුවපත් කරගන්නටම කුසල් ළඟා කරගන්නට
මේ කුසල ආනිසංස ධර්මයක් හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලුම පින් අපේ පින්වත් හැම දිනාටම අනුමෝදන් කරනවා. මේ කාලීතාම දුෂ්කර කාලයක් ඉතින් මෙවන් දුෂ්කර කාලයක අපේ පින් උතුම් මීමී විදියෙන් හෝ පින්කම් කිරීම තාම වටිනවා. මොකද අපිට මේ දුෂ්කර කාලය මේ මොහොතේ කාලයක් යනකොට නතර වෙයි. හැබැයි මේ සංසාරයේ තියෙන දුෂ්කර බව නම් කවදාවත් පින් උතුණි කෙලවරක් වෙන්නේ නැහැ. අපි මේ ජීවිතයේ තියෙන දුෂ්කර කාලය අපි කවදර දවසක ඉවර කරයි. හැබැයි සසරේ තියෙන දුෂ්කර බව නම් නිදහස් වෙන්න නම් කවදර දවසක සසරින් එතර වෙන්නට වෙනවාමයි. එනිසා මේ සසරේ යන තාක් කල්ම අපිට කුසල් ළඟා කරගන්නට නම් අපි හැකි පමණින් කුසල් වඩන්නට පින්කම් කරන්නට ඕන. ඒකට අපේ පින් උතුන්ට විශේෂයෙන්ම net නාලිකාව ඒ දොරටුව විවර කරලා දීලා තියෙනවා. අපේ පින් උතුන්ට මුළු මහත් ලෝකයාටම ධර්ම ශ්‍රවණය කරන්නට මඟ විවර කරලා දීලා තියෙනවා. සතිය දින හතේම ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අපි බණ කියන නොඑක් නොඑක් තැන්වල හරියට net නාලිකාවේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පින් උතුම් මුණ ගැහෙනවා. ඉතින් එක තැනක මේ ධර්ම දේශනා පැවැත්වුවොත් තමන්ට ඒ දේශනාව දේශනා කරගන්න ලැබෙන ඉතාම සුළු පිරිසකට. නමුත් මේ නාලිකාව තුල දේශනාව දේශනා කරනවා කියන්නේ ලක්ෂ සංඛ්‍යාත දිස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරනවා කියන එක. ඒතට ඒ විදිහට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරලා දීමෙන් ලැබෙන ලාභය මොකද්ද? හිතන්නකෝ අද මේ බණ ටික අහලා එක පුද්ගලෙක් එක කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකුණොත් එක දවසක් මේ බණ ටික අහලා එක කෙනෙක් එක සිල්පදයක් රකින්න ගත්තොත් හිතන්නකෝ අපේ පින්වතුන් හිතනවද මේ තරම් ශ්‍රාවක පිරිසක් බණ අහද්දී එක්කෙනෙක්වත් ඕක නොකරින්දී කියලා? නෑ, හරියට එහෙමයි මුණ ගැහෙනවා. ඔය දානේ සම්බන්ධයෙන් කියපුණු ඒ කරුණු අහලා මේ බණ ටික අහලා තමයි අපි බුද්ධ පූජාව තියන පුරුදු උනේ. මේ ධර්මදේශනාව ශ්‍රවණය කරලා තමයි අපි මේ වගේ පැවිසි අතර සෙල් රකින්න පුරුදුනේ. එහෙම හරියට කියනවා. එතකොට ඔවුන් ඒවා ජීවිතේ එකතු කරගෙන ඔවුන්ගේ ජීවිත සුවපත් කරගෙන තියෙනවා. ඒකයි මම කිව්වේ මේ නාලිකාවේ ධර්මදේශනාවක් දායකත්වයේ දරලා සිදු කරනවා කියන්නේ බොහෝ දිනෙකට ඒ දහම් මග විවර කරලා දෙනවා හා සමානයි. ඒකයි සමහරලාට තමන්ගේ නිවසේ සමහරලාට තමන් මේ ධර්මදේශනාව සිදු කරන වෙන්න පුළුවන්. නමුත් ඊටාම සුළු පිරිසකට ඒ ධර්ම දානමය පින්කම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා අපිත් උනන්දුවෙන් මේ ස්ථානෙට වැඩම කළ ධර්මදේශනා පවත්තනි මේ විදියට බොහෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරන නිසා. ඒ නිසා මේ ලැබිච්ච උතුම් අවස්ථාව ඒ විදියට ප්‍රයෝජනෙට අරගෙන ඒක සලකලා නුවණින් විමසලා බලලා හැකි ආකාරයට අපේ පින් උතුම් කුසල් වඩන්නට වෑයම් කරන්න. එසේ කුසල් වඩන්නට එසේ ධම්මග අනුගමනය කරන්නට මේ ධර්මානුශාසනාව උපකාර වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි අපි සාදු කියා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨහා චුබුම්මට්ඨහා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨහා චුබුම්මට්ඨහා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨහා චුබුම්මට්ඨහා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.